other Boston Lanka talk with Boston Lanka, Vishisha Vedasaranta, other Apit Samaka Ekatuena, Lanka Visita, Acharya Chandima Jeewandara Vaidituma, Etuma Mevanavita, Sri Javadanapura, Vishidya Tanubaditava, Asad Mikata, Pratishakti, Vidya Saila Jaiva. Vidya at Pradania was in Katitukurno, Evagametua, Madana Jesh Katikacha, your question of Katitukurno, Didiali, May Mangitaretuma, Oxford, Vidiali, Vishida, Engalante, Doma, Charlotte Parnat, Denmark, Tinakapi, or Saturday or the Utuam, some Katim again. May all Utuaga Katak, may product Balurma, Utuaga, put it, may Handinima Mamdek, Mantrika, I got the kilometer for me as a doctor and Utuaga Kilatina. I'm a doctor, educator. Father and a human, Kelatronic, Mangitane, Adiman, the Vadagat Moko, the Mangitane, Bogan Hitan de Gana, Bokoyuage, Nidrija, put great Kaleka, Podi, Deneno, Gay Manushat, the Pilivando, the Mangitanaka Mopota Sandanka and Noni. Then Mama Kamati, Acha Tumini Kataka, and then Ober me Apidano, Ober me Anambakarati, me Kinona English, in a state of the art. Lab එකක් මේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව මම හිතනවා ඔබේ මාචාර්ය නීලිකා මාලවිගේ සමග එක ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ වන විට මේ අපිට පොඩ්ඩක් කෙටියෙන් කියන්න පුළුවන්ද ඒ ලැබ් එක තුල දැන් මෙතන කාලයකට නොතිබුණු දෙයක් දැන් මේ 2020 න් පස්සේ ඔබ ආරම්භලා තියෙන මේ නිසා මොකද්ද ලංකාවට ලැබිලා තියෙන්නේ? ඇත්තටම මේක ටිකක් ලොකු කතාවක්. ගත්තාන් පස්සේ මම ආචාර්ය උපාධිය පටන් ගත්තේ මුලින්මම කියන්නේ මේක පළවෙනි අවධිය පටන් ගත්තේ විශ්වවිද්‍යාලය තුලමයි. විශ්වවිද්‍යාලයේ සුද්ධ ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ පටන් ගන්නකොට අපිට ඉතාම සුළු පහසුකම් තමයි තිබ්බේ. එතකොට ඇත්තටම මම දැන් මගේ විශේෂයෙන්ම මගේ ආචාර්ය උපාධිය ප්‍රධාන වශයෙන් ගැඹෙලා තිබ්බේ ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන්. එතකොට ඒකෙදී අපි ඩෙන්ගු රෝගී යම්කිසි පුද්ගලයෙක් යම්කිසි කොටසකට විතරක් අමාරු වෙන්නත් යම්කිසි කොටසකට අමාරු නොවෙන්නත් හේතු සම්බන්ධයෙන් අධ්‍යයනය තමයි පටන් ගත්තේ. එතකොට අවශ්‍ය කරන මූලික පහසුකම් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ඉතාම අල්ප වශයෙන් තිබ්බේ. ඉතින් ඒ ඉතා අඩු පහසුකම් යටතේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා මේ කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එකක් කරහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන්නේ. ඉතින් එතකොට එහිදී මම දැක්කා මේ විද්‍යාගාරයක් කියන්නේ කොයි වගේද කොයි වගේ පහසුකම්ද තියෙන කියලා. ඉතින් ඒ එතකොට මම මගේ ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු ඉවර කළා නැවත ලංකාවට පැමිණියා. පැමිණියා පස්සේ මගේ සීනියක් තිබා කවදා හරි මටත් ඒ වගේ අපේ විශ්වවිද්‍යාල තුල තෙවැනි විද්‍යාගාරයක් ආරම්භ කරන්න ඕන කියලා. ඉතින් 2012 13 පටන් ගත්ත ඒ ගමන තමයි 2019 වෙනකොට අපි කැබිනට් ප්‍රොපෝසල් එකක් දාලා ඒ අවශ්‍ය කරන මූලික පදනම නිර්මාණය කරගත්තා. ඉතින් එතකොට 2019 වෙනුවට අපි තීරණය කළා තිබා මේ මූලිකව අවශ්‍ය වෙන ලංකාවට අනාගතයේදී වැදගත්ම වෙන උපකරණ කීපයක් මිලදී ගන්න. ඉතින් ඒ 2019 අන්තිම වෙනකොට 2020 ජනවාරි වෙනකොට මේ අපිට ජාන අනුක්‍රමන පර්යේෂණ යන්ත්‍ර ඒ වගේම අනිකුත් විශේෂිත වූ පර්යේෂණ සඳහා විශේෂිත පර්යේෂණ අන්ත අපි ගන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මේකට සම්පූර්ණම මූල්‍යදායකත්වයේ දැක්වේ ශ්‍රී ලංකා මේ ට්‍රෙෂරි එකෙන් කියන රජයෙන් වගේ තමයි පල්ලි ලබා දුන්නේ. එතකොට ජනවාරි පෙබරවාරි වෙනකොට අවශ්‍ය කරන සියලුම දේවල් අපි සූදානම් කරගෙන. ඉතින් අපි දැනගෙන හිටියේ නෑ මේක මේ COVID-19 වසංගතයට මේ තරම්ම උපකාරයක් වෙයි කියලා. කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ මෙවැනි පහසුකම් කිසිවක් නොමැතිවීමත් මෙවැනි ප්‍රධානම ගැටලුව තමයි අපේ ට්‍රේන් පර්සනල්ස්ත් ගොඩක් අඩුකමක් තිබ්බා. ඉතින් මේ අවස්ථා දෙකම අපිට අපේ විශ්වවිද්‍යාලය තුල තියෙන නිසා මම හිතන්නේ මේ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අවශ්‍ය කරන පහසුකම් නොමැති නිසා ඒ කාලේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපිට ආරාධනා කරා අනිල් ජාසිංහ මැතිතුමා මේ සම්බන්ධ මේ අපේ මේ COVID-19 රෝගය සම්බන්ධයෙන් වැඩ කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයක් ලබා දෙන ලෙස. එතකොට තමයි අපි මේ අවශ්‍ය කරන මේ ලබාගත් මේ උපකරණත් අපගේ දැනුමත් පාවිච්චි කරලා මේ COVID-19 රෝගය සඳහා අපි විශාල ලෙස දායකත්වය දැක්වුවේ. විශේෂයෙන්ම ඒ කාලේ සියලුම විශ්වවිද්‍යාල පද්ධති වසලා තියෙනකොට අපගේ කණ්ඩායම දිවාරයන් ඔබලා පැය 24 පුරාවට මේ අවශ්‍ය කරන වැඩ කටයුතු සිදු කරගෙන ගියා. ඉතින් කෙටියෙන්ම කියනවා නම් ඒක තමයි අපි දැන් අත්‍තරම කරේ. ඉතින් ඊට පස්සේ පටන් ගත්ත ගමන මේ වෙනකොට ඉතා විශාල ලෙස ඇවිල්ලා විවිධාකාර වැඩ කටයුතු අපි සිදු කරගෙන යනවා මේ වෙන විට. ඔව් අත්‍තරම මම හිතනවා දැන් ඔබ ඒක දැනගෙන නෙමෙයි වෙන්න පුළුවන් ඒකදී. නමුත් දැන් ඔබ කිව්වා වගේ මේ ජනවාරි මාසයේ වෙනකොට කොවිඩ් වසංගතය ආරම්භ වුණා. මම හිතන්නේ ක්‍රමානුකූලව දැන් මම හිතන්නේ මේ වෙන විට ඔබගේ විද්‍යායතනයේ මම හිතන්නේ විශාල වැඩ කොටසක් කරනවා ඇති ඒ සම්බන්ධව මේ ඒ වගේ මම කැමතියි දැනගන්න මේ ඔබ දැන් ඔබ අත් වශයෙන් මේ ඇලර්ජි ගැන මේ අසාත්මිකතාව ගැන මේ විශේෂඥයෙක් අතර මම හිතන්නේ ඔබ තමයි පළවන මේ ඇලර්ජි ක්ලිනික් එක මම හිතන්නේ ලංකාවේ ආරම්භ කරේ. දැන් මම කියව ඔබතුමා කියනකොට මේ ඔබ මේ ඔබගේ දරුවගේ යම්කිසි තත්ත්වයක් නිසා තමයි මේක මේ අහඹුවක් කියලා මේකට මේ ඔබ යොමු වීම පොඩ්ඩක් ඒ ගැන වචනයක් දෙයක් කියන්න පුළුවන්ද අපිට? ඔව් ඇත්තටම මගේ පුතා ලංකාවේ එක්ස රෙස්ටුරන්ට් එකකදී අවුරුදු මං හිතන්නේ 2-3ක් ඇති කෑම ගන්නකොට තමයි යාගේ ප්‍රථම මාරාන්තික අසාත්මිකතාවය කියන එක පටන් ගත්තේ. ඇනෆිලැක්සිස් එකක් ආවා. එතකොට ඒ අවස්ථාවේදී යාට ප්‍රතිකාර කරගැනීම ඉතාම ගැටලු සහගත දෙයක් වුණා. මොකද හේතුව තමයි බොහොමයක් වෛද්‍යවරු ප්‍රතිකාර කිරීමට මැලිකමකද ඒකට ප්‍රතිකාරයක් විදිහට තියෙන ඇඩ්‍රිනලින් භාවිතය. ඉතින් ඒකේ භාවිතයේ මැලිකමක් තිබ්බා සහ ලංකාවේ එක්ස්පර්ට්ස්ලා ඒ සම්බන්ධයෙන් ඉතාම අල්ප වෙසේ සිටියේ. ඉතින් එතකොට ඒක ප්‍රධානම හේතුවක් වුණා. මොකද යාට පසු කාලනවත් නැවතත් කීපවතාවක් ඇනෆිලැක්සිස් වලට යොමු වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් දරුවාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් එක්ස්පර්ට්ස් ලංකාවේ තිබෙන නිසා මම විශේෂයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ කැපවීමක් සිදු කරලා ලංකාව තුළ මේ ඇලර්ජි රෝගීන් සඳහා යම්කිසි සත්කාර ක්‍රමයක් පටන් ගන්න අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි මේ ඇලර්ජි සම්බන්ධයෙන් මම විශේෂයෙන් ඉගෙනගෙන මම ඇත්තටම ඉම්පීරියල් කොලෙජ් එකේ ලෝකේ තියෙන හොඳම මාස්ටර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙනවා ඇලර්ජි සම්බන්ධයෙන් මම ඒකත් ෆලෝ කරලා. ඉතින් එතකොට ඒ අවශ්‍ය කරන දැනුමත් ලබාගෙන අවශ්‍ය කරන ඒ රෝග විනිශ්චය සඳහා අවශ්‍ය කරන සියලුම උපකරණත් ලබාගෙන ලංකාවේ තාමත්ම නවීන පන්නේ ඇලර්ජි ක්ලිනික් එකක් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ සමහර උපකරණ දකුණු ආසියාවේ ඉන්දියාවටවත් නැමැති ඒ කියන්නේ රෝග විනිශ්චය සඳහා උදව් වෙන උපකරණ අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි දැන් මේකේ ඇලර්ජි සඳහා අපි විශේෂයෙන්ම මගේ ව්‍යාපෘතියක් තිබ්බා save a life ජීවිතයක් බේරාගමු කියලා. මොකද හේතුව තමයි මගේ පුතාට ඇඩ්‍රිනලින් ඔටෝ ඉන්ජෙක්ට් එකක් ඒ කියන්නේ අර එපිපෙන් කියලා අපි භාවිතා කරන්නේ ලංකාවේ. ඒවා අපිට මට නම් ගෙන්න කියන්නේ මගේ යාළුවන් සහ මිතුරන් හරහා ඉතා පහසුවෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තිබ්බා. හැබැයි ඒ වගේම තමයි ලංකාවේ මේ පහසුකම නැතුව සියලුම දෙනාම මේ ඇලර්ජික් සම්බන්ධයෙන් ඇලර්ජි තියෙන ඇනෆිලැක්සිස් හැදෙන අයට මේ පහසුකම නැහැ. අපේ හොරවහල් පද්ධතිය හරහා ලබා දෙන්නේ මේ ඇඩ්‍රිනලින් කියන බෙහෙත සාමාන්‍ය ඉන්සියුලින් සිරින්ජ් එකකට දාලා ඒක ගෙදරදී අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න දෙනවා. ඉතින් ඒක අපි ලෝකයේ පුරාවටම පර්යේෂණ මගින් සාහවුරු කර තුන ඉතාමත් මනාරක්ෂිත ක්‍රමවේදයක්. ඒක මගින් අවශ්‍ය කරන නියම රැකවන්නේ ලැබෙන්නේ නැහැ කියලා. ඒ සඳහා තමයි මම විශේෂිත වූ ව්‍යාපෘති සිදු කළා. මේ save life කියන ව්‍යාපෘතිය පටන් අරගෙන අපි පටන් ගත්තා මේ ඇඩ්‍රිනලින් පෙන් එක ඒ අවශ්‍ය කරන පුද්ගලයන්ට නොමිලේ ලබා ගන්න. ආර්ථික මට්ටම කෙසේ ආර්ථික මට්ටමක් බැලුවේ නැහැ. මොකද මේක සල්ලි තිබ්බත් ගෙන්න ගන්න හැකියාවක් නැහැ. සහ සමහර අයට සල්ලි නැහැ. ඉතින් මේ ප්‍රශ්න දෙකම තියෙනවා. කියන්නේ ආර්ථික මට්ටම වැඩි අඩු කියලා තලයේ වෙනසක් නැහැ. ඒ සියලු දෙනාටම ගැළපෙන විදිහට අපි පටන් ගත්ත ව්‍යාපෘතියක් මේ ඇඩ්‍රිනලින් මේ ඔටෝ ඉන්ජෙක්ටර් එක මේ පිපෙන් කියන ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමයි ලංකාවේ අනුමතය තියෙන්නේ. ඒක අපි නොමිලේ ලබා දෙනවා. ඒක දැනටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සඳහා අපි වරින් වර මම පුද්ගලිකව මැදිහත් වෙලා ධානය රැස් කරන නැත්නම් මගේ පුද්ගලික ධානය පවා එකට යොමු කරලා තියෙනවා. මේක නොමිලේ මේ අවශ්‍ය කරන රෝගීන්ට ලබා දෙන්න. ඉතින් අපි මට ඇත්තටම ඒකේ සිවුන් සතුටකුත් තියෙනවා. මම දැනුවත්වම මේ පෙන් එක අපි නොමිලේ ලබා දීපු එක පෙන් එක පාවිච්චි කළා. මේ වෙන උටත් සෑහෙන ජීවිත ප්‍රමාණයක් බේරලා තියෙනවා. ඉතින් ඒක පුද්ගලික මට වශයෙන් තියෙන සතුටක්. ඇතරම තික ලොකුම සතුරත් ජීවිතය බේර ගන්නවා කියන එක එක ජීවිතයක් වුණත් නේද? මේ අදටම දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ කොවිඩ් තත්ත්වය ගැන. මම කැමතියි පොඩ්ඩක් කතා කරන්න. දැන් සමහර ඔබත් දන්නවා ඇති දැන් ඇමරිකාවේ මේ වන විට මේ එන්නත් කරණය මේ දැන් 155කට අධික ප්‍රමාණයකට එන්නත් කරණය දීලා හමාරා ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ මිලියන් 350ක ජනගහනයක් ගැන කතා කරන්නේ නමුත් අර තව කොටසක්ට එන්නත් කරන දෙන්න පුළුවන්කම තියෙනවා නමුත් ඒ අය නොයෙකුත් හේතු හින්දා ගන්න ප්‍රතික්ෂේප කරනවා මේක නිකන් දේශපාලනීකරණය වෙලා තියෙනවා සෑහෙන්න දැන් නමුත් දැන් ඇමරිකාව උනත් හිතනවා මේ එන්නත් කරණය තමයි කියලා කොවිඩ් එකට විසඳුම දැන් අපි දන්නවා මේ වගේ ලංකාවේ එන්නත් කරන්නේ සෑහෙන හොඳින් කෙරිගෙන යනවා. ඔබ විශ්වාස කරනවද එන්නත් කරන්නේ තමයි කියලා මේ කොවිඩ් මේ වසංගතයට විසඳුම? කොවිඩ් වසංගතයෙන් අපි දැන් ඉන්න තත්ත්වෙන් එළියට එන්න විසඳුම විදියට තමයි මම දකින්නේ එන්නත් කරන්නේ. මොකද හේතුව තමයි අපි තාම ලොක්ඩවුන් වෙලා ඉන්නේ. ඉතින් මේකෙන් එළියට එන්න හොඳ අපි කියනවා ලොක්කක අරින්න යතුරක් තමයි එන්නත් කරන්නේ. හැබැයි මේක විසඳුම විදිහට මම දකින්නේ නැහැ. හේතුව තමයි ඔබ දකිනවා දැන් ලෝකේ වැඩිපුරම ප්‍රතිශතයක් එන්නත් කරන එකලා තියෙන ඊශ්‍රායලය, ඉංගලන්තය වගේ සහ මෑතකදී සිංගප්පූරුව. ඒ වගේ රටවල් පවා එන්නත් කරන්නේ 80%යිම පැන්නත් එක්වරම නව ප්‍රභේද වලින් රෝගීන් වාර්තාන විශේෂයෙන්ම දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ලෝකේ පුරාවට දකිනවා මේ ඩෙල්ටා ප්‍රභේදය මගින් එන්නත් රෝගීන් ඇති වෙන එක කියන්නේ නවත්තන්නේ නැහැ එන්නත් කරන්නේ මගින් හැබැයි මේකේ විශේෂ හැකියාවක් තියෙනවා රෝගීන් දරුණු රෝගීන් බවටපත් කළා මිය යන එක නවත්තන එක. ඉතින් ඒක දැනටත් මම හිතන්නේ සියලුම එන්නත් වලින් දැනටත් ඒ තහවුරු වෙලා තියෙනවා. ඉතින් එන්නත් කරන්නේ යම් දුරකට අපිට සාමාන්‍ය ජන ජීවිතයක් කරා යන්න උදව් වෙනවා මිසක් COVID-19 රෝගයට විසඳුමක් විදිහට අවසන් විසඳුම මේක තුරන් කිරීමට හැකියාවක් ලැබෙයි කියලා මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. අපිට දීර්ඝ කාලීනව මේ COVID-19 රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එතකොට දැන් ඇත්තටම මේ පොඩි අතුරු ප්‍රශ්නයක් ඇරෙන්න මම අහන්නේ දැන් ඇත්තටම දැන් අපි දන්න එන්නත් කරන්නේ විසඳුමක් හෙට මේ විසඳුම නෝව කියෝ වගේ යම් ආකාරයේ මේ උදව්වක් වෙනවා මේ අවස්ථාවේදී මේ තත්ත්වෙන් ගොඩ එන්න. නමුත් අපි දන්න දැන් ලංකාවේ මේ අර AstraZeneca එන්නත ජනවාරි මාසයේ වගේ ආරම්භ වුණාට ඒක ඊට පස්සේ මාස ගණන මාස 5-6ක ප්‍රමාදයක් තිබුණා දෙවන මේ එන්නත ලබල් දෙන්න. මේ ප්‍රමාදය ඔබ හිතනවාද යම් ආකාරයක මේ වැඩිවීමට හේතුවක් වෙලා කියලා? ඇත්තටම එහෙම කියන්න අමාරුයි. හේතුව තමයි AstraZeneca විශේෂයෙන්ම AstraZeneca එන්නත සම්බන්ධයෙන් විවිධ නිර්ණායක විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළා. ආරම්භයේදී AstraZeneca එන්නත ලබා දුන්නේ මාසයක් යන පළවෙනි මාත්‍රා දීලා දෙවෙනි මාත්‍රා මාසයක් යන කාලය දුන්නේ. ඊට පස්සේ පසු කාලයක සති 12ක් දක්වා පරුක්ක කරා. ඊට පස්සේ නැවත සති 8ක් දක්වා ඒ කාලේ අඩු කරා. ඒ වගේ එන්නත් මාත්‍රා දෙක අතර අපි කියනවා gap between doses. ඒ දෙක අතර පරතරය විවිධ කාලෙන් කාලයට විද්‍යාඥයන් වෙනස් කරා. ඒකේ ප්‍රතිශක්ති ගුණණය ගැන අධ්‍යයනය කරමින් සහ එක් එක් රටවල වාර්තාවෙන් රෝගීන් බලලා ඒ අවශ්‍ය අවස්ථාවේ ඒ තමාගේ රටේ ඉන්න ජනතාවට අවශ්‍ය කරන උපරිම රැකවරණය ලබා දෙන්න තමයි මේ එන්නත් කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වුණේ. ඉතින් ලංකාවේ මේ ප්‍රධාන වශයෙන්ම මේ AstraZeneca එන්නත පටන් ගත්තේ ජනවාරි පෙබරවාරි මාසෙ වුණාට මේ ලබා දුන්න සියලුම කට්ටියකින් යම්කිසි කොටසකට මාත්‍රා දෙකම ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එතකොට මේකේ එතකොට අපි පැති දෙකක් දකිනවා. එකක් තමයි මාත්‍රා දෙකම දීලා සියලු දෙනාටම ඉවර කරනවාද එහෙම නැත්නම් එක් මාත්‍රාවක් වැඩි ප්‍රමාණයකට දෙන එකද කියන සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ලෝකේ පුරාවට තිබ්බා. ඉතින් ඒ කාලේ විශේෂයෙන්ම ලෝකේ පුරාට පැතිරෙච්ච ඇල්ෆා ප්‍රභේදය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රතිශක්තියක් තනි මාත්‍රාවකින් පවා ලැබෙන නිසා එක් මාත්‍රාවක් වැඩි ප්‍රමාණයකට දීම සුදුසුයි කියන මතය මත තමයි සියලුම විද්‍යාඥයන් සිටියේ ලංකාවත් සහ ලෝක පුරාත්. ඊට පස්සේ එක්වරම අපි දන්නවා මේ ඩෙල්ටා ප්‍රභේදය ලෝකේ මතුණා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් එක පැතිලා ලෝකේ විවිධ රටවලට ගියා. එතකොට තමයි මේ මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් යන එක ඊටම වැදගත් නිර්ණායකයක් උනේ අවශ්‍ය කරන ප්‍රතිචක්තිය ලබා දෙන්න. අන්න එතකොට මේ වන විට ලංකාව තුළ මේ AstraZeneca මාත්‍රාව ලබා ගැනීමේ ගැටලුවක් තිබ්බා. ඉතින් එතකොට ඒක සමහරයට සති 20ක් මාස 5ක් සමහරට මාස 6ක් දක්වා ප්‍රමාද වුණා. හැබැයි දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. සියලු දෙනාටම මේ මධ්‍යවෙන මාත්‍රා ලැබිලා තියෙනවා. ඊට අමතරව වැඩිපුර මාත්‍රාත් ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් නැවත අලුත් පිළිසකටත් මේ මාත්‍රා දෙක ලබා දීලා තියෙනවා. ඉතින් මේ AstraZeneca දෙවෙනි මාත්‍රා ප්‍රමාද වීම ලංකාව තුළ රෝගීන් වැඩිවීමට හේතුවක් විදිහට කොහෙත්ම දකින්න බෑ. මොකද හේතුව ලංකාව තුළ රෝගීන් වැඩිවීමට ප්‍රධානතම හේතුව තමයි මේ ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද මගින් රෝගී ව්‍යාප්තිය සිදු වීම. ඉතින් ඒක ලෝකේ ලංකාව රටක් නටත් නෙමෙයි ඕනෑම රටක වෙච්ච දෙයක්. මේ ප්‍රභේද දෙක මගින් මේ මොකද මේ ප්‍රභේද දෙකේ තියෙන විශේෂිත ගුණාංගයක් තියෙන රෝග පැතිරීමේ ට්‍රාන්ස්මිසිබිලිටි එක වැඩි ගතියක්. ඉතින් ඒ අනුව තමයි ලංකාවටත් මේ මොහොන දෙන්න ඕනේ අනිකුත් ලෝකයේ තියෙන සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියකට. දැන් කරුණ මම කැමති දැනගන්න දැන් විශේෂයෙන් මේ දරුවන්ට මේ එන්නත්දීම් පිළිබඳව අද ලොකු ලංකාවේ මුළු ලෝකෙම මේ කතාව බහකට ලක් වෙලා තියෙනවා. මොකද දැන් මේ වෙන විට දැන් Pfizer නැත ඇමරිකාවේ අවුරුදු 16ට ඉහළට දෙන්න මේ අනුමැතිය දීලා දැන් අවුරුදු 12ත් 15ත් අතරත් අනුමැතිය දීලා තියෙනවා. සමහර දෙමව්පියෝ කැමති නැහැ ඒක දෙන්න. ඉතින් මම හිතනවා ලංකාවෙත් වගේ තත්ත්වයක් තියෙනවා. ඔබ හිතන්නේ මොකද්ද මේ Pfizer නැත හරි වෙනත් එන්නතක් හරි දරුවන්ට දීම සම්බන්ධව? අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේ සියලු දෙනාම එන්නත් කරන එකට ලක් වෙන අපේ ජීවිත කාලයේ පළවෙනි අවස්ථාව එක අවස්ථාවකදී. එතකොට අපි ලංකාව ගැන පොඩ්ඩක් වෙන් කරලා බැලුවොත් අනිකුත් ලෝකේ රටවල් සට සාපේක්ෂව ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් එන්නත් කරන්නේ සඳහා ගැටලුකාරී රටක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබ දකින අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් 95%කට වැඩි ප්‍රමාණයක් 100%කට කිට්ටු ප්‍රමාණයක්ම මේ එන්නත් කරන්නේ මාත්‍රා දෙකම ලබා ගත කිසිම ගැටලුවකින් තොරව. එතකොට යම් යම් ගැටලුකාරී දේවල් සිදු වුණා. හේතුව තමයි අපි කියන ප්‍රයොරිටි ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අපි කියන වැක්සිනේෂන් රෝඩ් මැප් එකක් ඩෙවලොප් කරා. මුලින්ම ලබා දෙන්නේ කාටද? ඊට පස්සේ ලබා දෙන්නේ කාටද? ඊට පස්සේ ලබා දෙන්නේ කාටද කියන සම්බන්ධයෙන් ඉතා පැහැදිලි ලෙස නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිර්ණායක 100%ක්ම ඒ ආකාරයෙන්ම නැකරුණත් පස්සේ පසු කාලෙන අපි බලනකොට යම්කිසි දිනයක් යනකොට අවුරුදු 30ට වැඩි බහුතර ජනගහනයක් 95ක් 98ක් යන ප්‍රමාණයක්ම මේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තා. ඊට පස්සේ තමයි මේ අවුරුදු 30ට අඩු ජනගහනයට මේ එන්නත් කරන්නේ පටන් ගන්න උත්සාහ කරේ. එතකොට යම් යම් ගැටලුකාරී දේවල් තුන විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාව අතර මතයක් ගොඩනගලා තියෙනවා. සහ විශේෂයෙන්ම ලංකාව වගේ රටකින් පිට රටකට යාමේදී මේ Pfizer Moderna වැනි එන්නත් mRNA එන්නත් ලබා ගැනීම වඩා සුදුසුයි කියන මතයක් තරුණ ප්‍රජාව අතර ගොඩනැගුණා. ඉතින් ඒත් එක්කම අපි දැක්කා 20 30 අතර ප්‍රජාවගේ විශේෂයෙන්ම එන්නත් කරන්නට නැඹුරු වීමේ අඩුවක්. ඒක තමයි මම දකින ප්‍රධානම හේතුව. මොකද හේතුව ඒ ගොඩනැගිච්ච මතයත් එක්ක. සහ අනෙකුත් විවිධ දේවල් තියෙනවා. මොකද යම් යම් ප්‍රදේශවල විතරක් ඒවා යොමු වුණා සහ යම් යම් පුද්ගලයන් සඳහා පමණක් කියමු වුණා. ඉතින් එතකොට ඒ වගේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර අර අවුරුදු 30ට වැඩි කට්ටියගේ තිබු උනන්දුව අපි දකින්නේ නැහැ අවුරුදු 20 30 අතර ප්‍රජාව අතර. ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මොකද හේතුව තමයි ලංකාව වගේ රටකට මේ herd immunity අපි කියන රංචු ප්‍රතිශක්තිය ලබා ගැනීමට තියෙන්න පුළුවන් මහඟු අවස්ථාවක් තමයි මේ ගිලිහි යන්නේ. එතකොට ඒ අනුව තමයි අපි තීරණය වෙන්න ඕනේ අපේ දරුවන්ට එන්නත් කරන්නේ සිදු වෙනවද නැද්ද කියලා. විශේෂයෙන්ම දැන් අපි මේක සසඳනවා වෙනත් දියුණු වෙච්ච රටවල් වල අපි කියනවා මේ ගොඩක් වෙලාවට එන්නත් කරන්නේ සඳහා නොයන 25ක් 30ක ප්‍රමාණයක් ඉන්නවා. මොනම හේතුවක් නිසාවත් ඒගොල්ලෝ යන්නේ නැහැ. ඉතින් අපිට අපගේ දරුවන් රැක ගන්න අපගේ අවුරුදු 18ට වැඩි සියලු ප්‍රජාව එන්නත් කරන්නේ සිදු වුණා නම් ඇත්තටම ලංකාවේ ජනගහනයෙන් 80ක් 85ක ප්‍රමාණයක් එන්නත් කරන්නට යොමු වෙලා තියෙනවා. එතකොට ඒ තුලින් දරුවන්ට රැකවරණය ලැබෙනවා. ඉතින් අපි ඒ රැකවරණය තමයි සාමාන්‍යයෙන් අපි මේ ඕනෑම වෙලාවක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නේ. එන්නත් කරන්න පුළුවන් කට්ටියට මූලිකව ලබා දුන්නාන් පස්සේ නොමිලේ අනිත් අයට රැකවරණයක් ලැබෙනවා. ඉතින් මේ එවැනි තත්ත්වයක් තුළ තමයි දැන් ලංකාවත් මේ දැන් දරුවන් සඳහා එන්නත් කරන සඳහා මූලික අනුමැතියක් ලබාගෙන තියෙනවා. ඉතින් තවම ලෝක පුරා විවිධාකාර මතිපන්තාන්තර තියෙනවා. විශේෂයෙන්ම මේ mRNA වැක්සින් එක සම්බන්ධයෙන් අපි පිරිමි දරුවන්ට දෙවෙනි මාත්‍රාවත් එක්ක විශේෂයෙන්ම කලාතුරකින් මතුවෙන යම් යම් අතුරු ආබාධ තියෙනවා. මේකේ අනිත් පැත්ත තමයි අපි සොයලා බලන්න ඕනේ ලංකාව තුල දරුවන්ට මේ රෝගී තත්ත්වය නිසා කොයි වගේ සංකූලතාවයක් ආවද සහ එන්නත්කරණය මගින් වෙන්න පුළුවන් සංකූලතා මොනවාද සම්බන්ධයෙන් ඉතා පැහැදිලි දීර්ඝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් අනුව තමයි අවසන් තීරණය සඳහා විශේෂයෙන්ම යන්න ඕනේ මේ සීලුම දරුවන් එන්නත් කරන සිදු කරන්න අවශ්‍යද නැද්ද කියන එක. හැබැයි ඒ අතරතුරේ මම ඊටාත්ම පැහැදිලි එකඟ වෙනවා යම් යම් රෝගී තත්ත්වයන් තියෙන දරුවන් දීර්ඝ කාල සංජානනීය උනතරණ පෙරන දරුවන්ට අනිවාර්යම ප්‍රතිශක්ති අඩු දරුවන්ට එන්නත් කරන සඳහා සිදු වෙන්න අවශ්‍යයි කියන මතයත් මම ඉන්නවා. ඉතින් දැනටත් මම හිතන්නේ අපි මූලික ටාගට් ගෲප් එක අවුරුදු 18ට වැඩි සියලු දෙනා එන්නත් කරන සිදු කිරීම තාමත් අවශ්‍යයි. ඒ වගේම at risk කියන්නේ තවදුරටත් මාත්‍රා දෙක ලබාගත් අනිකුත් අනතුරේ ඉන්න පුළුවන් කට්ටියක් තව ඉන්නවා. මොකද ඒගොල්ලෝ මාස 6 පැනලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන සමහරට බූස්ට් ඩෝස් දෙන්න බලන්න. ඒගොල්ලන්ටත් ලබා දීම අවශ්‍යයි. මේකේ මූලික බලාපොරොත්තුව එන්නත්කරණයේ මූලික බලාපොරොත්තුව මිය යාම වළක්වන එකයි. ඉතින් අවුරුදු 18ට අඩු අයගේ මිය යාම ඊටාම අල්පයි. සහ තාමත් එන්නත්කරණයේ ලබාගත් කට්ටියගේ උනත් අවුරුදු 60ට වැඩි කට්ටිය මියෑම තාම වැඩි. ඒකට ඒ නිසා අපි මේ වෙලාවේ මගේ පුද්ගලික මතය විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ සම්බන්ධයෙන් ටිකක් අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් හැටියට අපි බුද්ධිමත් සහ නිවැරදි තියෙන ලබාගත යුතු එන්නත්කරණ සම්බන්ධයෙන් මේ මරණ අඩු කර ගැනීම සඳහා දැන් මේ ඔබ කතා කරන මේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධව දැන් පොඩි ගැටුමක් තියෙන නේද මේ අපේ ආයුර්වේද විද්‍යාව සහ සාම්ප්‍රදායික ඒ විද්‍යාවත් මේ බටහිර වෛද්‍යයත් අතර මේ ප්‍රතිශක්තිම සමානයි කියන ප්‍රතිශක්තිකරණයට නොයෙකුත් ආකාර ක්‍රම තියෙනවා ඒ විකල්ප ක්‍රම ඒවා සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව විතර උනන්දුවක් දක්වන්නේ නැහැ වගේ දෙයක් විශේෂ මේ කොවිඩ් සම්බන්ධයෙන් උනත් මොකද ඔබ හිතන්නේ පුද්ගලිකවම මම විශේෂයෙන්ම මේ මගේ පුද්ගලික මතය අපි දන්නවා ලංකාවේ මේ හෙළ වෙදකම කියන එක කාලයක් තිස්සේ තිබ්බ එකක්. ඉතින් ඒ වගේ යම් යම් ගැටලු තියෙනවා නම් වැරදි තියෙනවා නම් මෙච්චර කාලයක් එවැනි ක්‍රමවේදයක් රඳා පවතින්න බෑ. අපිට තියෙන ගැටලුව තමයි මේ හෙළ වෙදකම තුල තියෙන දේවල් නිර්ණායක බටහිර වෛද්‍ය විද්‍යාව තුලින් අපි විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා ඒ අපි කියන clinical trials වලට ගිහිලා නැහැ කියලා. ඉතින් අන්න ඒ gap එක තමයි ඒක තමයි අපි මේ මම හිතන්නේ අපි බටහිර විද්‍යාව කරන වෛද්‍යවරු සහ අපි විශේෂයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයන් විදිහට අපගේ මූලිකම වගකීම ඒක තමයි. තේසානසා තමයි අපි විශේෂයෙන්ම මේ COVID-19 රෝගය සඳහා මේ වන විටත් අපි ආයුර්වේද ඒ රෝගීන් වෛද්‍යවරු සමග ඉතාම ළඟින් වැඩ කරනවා. අපි clinical trials කරනවා මේ විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් කොයිතරම් රෝගීන් සිදු වෙනවද ඒ වගේම මේ රෝගීන්ගේ ලේවල යම් යම් වෙනස්කම් කොයි වගේ සතුටුදායක විදිහට සිදු වෙන්නේ කියන සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවශ්‍ය කරන දත්ත නිර්මාණය කිරීම සඳහා විද්‍යාත්මකව පර්යේෂණ සිදු කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ ගැටුම මම හිතන්නේ බාහිරින් පිටින් තමන්ගේ කියන ඔපිනියන් දෙන කට්ටිය අතර තමයි මේ ගැටුම තියෙන්නේ. ඇත්තටම විද්‍යාඥයන් වශයෙන් අපි සහ මේ ලංකාවේ දේශීය ප්‍රතික්‍රම අතර තියෙන අය සමග නියම විදියට සිදු කරන අය සමග ඊටාම ළඟ සම්බන්ධතාවය තියාගෙන අවශ්‍ය කරන විද්‍යාත්මක තහවුරු කිරීම සිදු කර ගැනීමට අපි කඩිනමින් පර්යේෂණ සිදු කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අවසන් කරන්න. ඉතින් මේ ලැබෙන ප්‍රතිඵල අපි ලෝකේ හැම තියන්න අපි සහ ඒ ආයුර්වේද වෛද්‍යරු සහ දේශීය වෛද්‍යරු සියලු දෙනාම කැමැත්තෙන් සිටින. ඉතින් ඒක එවැනි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් හොයාගත්තොත් මේක ලංකාවටත් සහ ලෝකෙටමත් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ප්‍රධානම මේකේ පර්යේෂණ ප්‍රමුඛත්වයේ වැඩගෙන වැඩ කටයුතු කරන්නේ දේශීය වෛද්‍යවරු. අපි ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක වශයෙන් කරන්න ඕන පර්යේෂණ සඳහා අපගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මම මේ කතා කරන ඇත්තට මේවත් මම හිතන්නේ මේ සාමාන්‍ය විශේෂයෙන්ම අපිට මේ ඇමරිකාවේ වගේ ලෝක රටවල ඉන්නකොට අපි දකින්න දේ සහ අපිට ඇහෙන දේ සම්බන්ධවයි මේ අදහසක් තියෙනවා. මොකද දැන් අදහසක් තියෙනවා මේ විශේෂයෙන් මේ කොවිඩ් සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඩොක්ටර්ගේ දායකත්වයේ සහ ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට වඩා වෙනත් අංශවල වලට ඒ තීරණ ගැනීමේ වගකීමක් දීලා තියෙනවා කියලා අදහසක් තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා මහාචාර්ය නීලිකා මාලවගේ ඉවත් වුණා කමිටුවකින්. දැන් ඔබ හිතනවාද දැනට වඩා ඔබ වැනි අයට සහ වෙනත් විශේෂඥ වෛද්‍යවරුන්ට මේ තීරණ ගැනීමේදී ජාතික මට්ටමින් මේට වඩා දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා? ඇත්තටම විශේෂයෙන්ම අපේ ආයතනය මගින් ප්‍රධානවම COVID-19 රෝගය සම්බන්ධයෙන් ඇත්තටම අපි ප්‍රමුඛත්වය ගැන වැඩ කටයුතු කරන්නේ. එකක් තමයි ප්‍රභේද හඳුනා ගැනීම සහ ඒ PCR පරීක්ෂණ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම ලංකාවේ එකම ආයතනය විදිහට වැඩ කරනවා. මේ එන්නත් කරන්නේ ගුණාත්මක භාවය සොයා ගැනීමේදී අපි ප්‍රධාන වශයෙන් සිදු කරන immunogenicity study සම්බන්ධයෙන්. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපගෙන් වරින් වර එක කමිටුවලදී විශේෂයෙන්ම මේ කමිටු රැස්වීම සඳහා කියන්නේ ලැබ් එකේ ප්‍රධානම වැඩ කටයුතු මම බලාගෙන සිදු කරනවා. මොකද මායි මහාචාර්ය නිගමලවි අපි දෙන ඊටාම සුහදත්වයෙන් එකට වැඩ කරන්නේ. එතකොට බාහිර කමිටු සියලුම දේවල් සම්බන්ධයෙන් සහභාගී වීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ මහාචාර්ය නිලිකා මාලවගේ. මම ප්‍රධාන වශයෙන් මේ අපේ විශ්වවිද්‍යාලය තුළ ලැබ් එකේ සියලුම පරිපාලන කටයුතු සම්බන්ධ කරගෙන යනවා. ඉතින් අපි නිතර මුණ ගැහිලා අපේ කියන්නේ අවසන් තීරණ අවශ්‍ය කරන තැන් වලට ලබා දෙනවා. ඉතින් එතකොට ඉතින් අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත කොට්ටාසයක් අපි ඉන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය දැනට. මොකද විශ්වවිද්‍යාලය නිසා ඉතින් අවශ්‍ය කරන අවස්ථාවලදී අපගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කරනවා. ඉතින් ඒවා අවසන් තීරණ බවට පත්වීමේදී විවිධ මට්ටම් හරහා තමයි යන්නේ. ඉතින් අපි එවැනි අවස්ථාවලදී සමහරවිට අපි බලාපොරොත්තු වෙනම තීරණ නොලැබෙන්න පුළුවන්. මොකද හේතුව තමයි මේක සාමූහික තීරණයක් නිසා. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් අතරම කියන්න තියෙන එකයි. ඉතින් අපි විශේෂයෙන්ම ඔය විවිධ ප්‍රභේද ලංකාවට එනකොට අපි යෝජනා කරපු ක්‍රියාවලීන් බොහෝ විට කියන්නේ ඇක්ෂන් එකට ආවා. සමහර වෙලාවට සමහර තීරණ ක්‍රියාත්මක කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වුණාට අවසානයේදී යම් අවස්ථාවකදී ඒ අවශ්‍ය කරන තීරණ ලබා ගැනීම සිදු කරනවා. ඉතින් එතකොට අර මේක අපි අර ඩිරෙක්ට් ස්ටේක් හෝල්ඩර් කෙනෙක් නොවීම ගැටලුවක් තියෙනවා. ඒට අමතරව සාමාන්‍යයෙන් අපගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කිරීමක් වෙනවා මේ විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශය. මම එකත් කැමති දැනගන්න දැන් අත්වශම ඔබ දැන් ඔබගේ විද්‍යායතනයක් ආරම්භ කලා අත්වශම එක දැන් එකෙක් විශාල ප්‍රෝජනයක් ලබනවා ලංකාවේ අය. දැන් අපි දන්න දැන් වෙනරට බටහිර රටවල අපිට ඇමරිකාවගේ රටවල වුණත් අපිටම මේ පරිේෂණ සඳහා මේ අනි දේවල් මේ විශේෂම අපිට ඖෂධ නිපදවීම වෙන්න පුළුවන්. ඒ ආදී පරිේෂණ දා විශාල මුදලක් වැය කරනවානේ. දැන් උදාහරණයක් ඔබ දන්නවා හාවර්ඩ් විශ්වවිද්‍යාල වගේ ගත්තොත් ඒගොල්ලෝ විශාල රිසර්ච් වලට විශාල මුදලක් වියදම් කරනවා. ඉතින් මම හිතනවා දැන් ඔබ හිතනවාද මේට වඩා වැඩි මේ විශේෂයෙන්ම ඔබගේ කාර්යයන් වලට වගේ මේ දේවල් වලට රජයේ මම කියන්නේ අයවැයෙන් මුදල් වැය කිරීමක් වෙන්න ඕනෑ කියලා? මේක මම දන්නවා මේ පොඩි දේශපාලනයට හදනව නෙමෙයි මං අහන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් මොකක්ද ඔබ හිතන්නේ මේ වැනි කටයුතු සඳහා වේදෙන මුදල් මේට වැඩි වෙන්න ඕනෑ කියලා ඔබ හිතනවද? ඉතාමත්ම පැහැදිලිව ඒක තමයි දැන් විශේෂ මම කලින් සඳහන් කරා මේ අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගොඩනගා ගැනීම සඳහා අපිට ට්‍රෙෂරි එකෙන් මුදල් ප්‍රතිපාදන වෙනවා. ඉතින් හැබැයි ඒ වුණාට මේවා දීර්ඝ වශයෙන් පර්යේෂණ සඳහා පර්යේෂණ වලට යන වියදම සියලුම දේවල් අපි තමයි හොයාගන්නේ. අපි පර්යේෂණ අපි කියන රිසර්ච් ග්‍රෑන්ට්ස් හරහා මේ සඳහා අපිට NIH කියන්නේ ඔය ඇමරිකාවේ තියෙන NIH ආයතනය මගින් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඒ වගේම ලෝක බැංකුව මගින් අවශ්‍ය කරන ඒ සියලුම දේවල් 100%ක්ම අපිට ලැබෙන්නේ රිසර්ච් ග්‍රෑන්ට්ස් හරහා තමයි. දැනට මේ පර්යේෂණ සඳහා කිසිම පිරිවැයක් අපේ කියන විශ්වවිද්‍යාලය මගින් හෝ වෙනත් රාජ්‍ය ආයතන මගින් දරන්නේ නැහැ. ඉතින් එතකොට ඒ සඳහා අපි තාම අරගලයක යෙදෙනවා. මොකද අවශ්‍ය අපිට පර්යේෂණ කිරීමේ හැකියාව තිබට අපේ ප්‍රධානතම ලිමිටේෂන් එක තියෙන්නේ අවශ්‍ය කරන පරීක්ෂණ සඳහා වන කියන්නේ අර මුදල් ලබා ගන්න. ඉතින් අපි වරින් වර හැම විටම මොකද අපි හොඳ පරීක්ෂණ කරගෙන යන නිසා අපිට රිසර්ච් ග්‍රාන්ට් ගැනීමේ යම්කිසි වාසියක් තියෙනවා ලංකාවෙනකොත් පරීක්ෂකයන්ට වඩා. ඒක නිසා අපි දීර්ඝ කාලයක් කරගෙන යනවා. ඉතින් අපි මේ විශේෂයෙන්ම ලංකාව තුල ඉඳගෙන අපි කොහොම හරි අපේ ගමන කොහොම හරි ෆයිට් එකක් දීගෙන යනවා. වැඩගත්ම දේ තමයි අපි හැම අපි මම පුද්ගලික දකින්න දෙයක් තමයි අපි යම්කිසි රැස්වීමකට ගියොත් අපි පටන් ගන්න ඇමරිකාවේ මෙහෙමයි එංගලන්තේ මෙහෙමයි අපි ලංකාවේ දත්ත නැත කියන මතයට මම බොහොම අකමැති දෙයක් තියෙනවා. ඒක නිසා තමයි අපි අපේම දත්ත ගොඩනගා ගන්න අවශ්‍ය කරන මේ ෆයිට් එක දෙන්නේ. ඉතින් අපිට පුළුවන් අපිට හැකියාව තියෙනවා. එකම දේ තමයි යම් බාධා තියෙනවා. ඉතින් මේ බාධාවක් විදියට අපිට ඕක කරන්න බෑ. අපි අරලා දානවා කියලා ඉන්නේ නැතුව විශේෂයෙන්ම මමත් ප්‍රවේදනිකත් අපි දෙන්න හැමතිස්සෙම ඉතින් දෙයක් තමයි අපි හිතුවත් අපිට කරන්න බැරි දෙයක් නෑ. ඉතින් අපි එකතු වෙලා වැඩ කරන්නත් ඒකයි. ඉතින් ඒක තමයි අපේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුව. අපි ටීම් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ ටීම් එක නිසා තමයි මේ ජවය මම හිතන්නේ තනි තනිය වැඩ කරනට වඩා හොඳයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් මේ අපි වැඩ කරගෙන යන මේ වැඩ කටයුතු ටික ඒ විදිහටම මීට වඩා තීව්‍ර විදිහට කරගෙන යන්න මම හිතනවා. ඉතින් අපිට අවශ්‍ය කරන සහාය යම් තැනකින් කොහොම හරි අපිට ලැබෙනවා. ඒක නිසා අපි يعني අපි ફોકસ එක වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම දිගටම වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම ඉදිරියේදී අපි නැවත තවත් පරිශන ආධාර සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ විශේෂයෙන්ම මේ විද්‍යාගාරයේ තවදුරටත් දියුණු කර ගැනීම සඳහා. බොහොම දා මම හිතනවා ඔබගේ ඒක අපිට හොඳම දැනෙනවා. මම හිතනවා ඔබගේ මේ විශේෂයෙන්ම මේ කරන කාර්යභාරය තුළ මම හිතනවා ඔබගේ ඒ උත්සාහයෙන් අපිට පේනවා මේ අපි කියන සුබපතනවා. අවසාන වශයෙන් මම අහන්න කැමතියි මේ අපි සාකච්ඡාව අවසන් කරලා ඉස්සෙල්ලා ඔබ දකින විදිහට දැන් මේ post covid මේ ජීවන රටාව අපේ ජනතාව දැන් අපේ සම්පූර්ණයෙන්ම බොහෝ දුරට අපි කියනවානේ මේ අපි දැන් ජීවත් වෙච්ච විදිහට වඩා වෙනස් ජීවන රටාවකට අපිට එළඹෙන්න වෙනවයි කියලා මේ නේ. මොකද්ද ඔබ දකින්නේ කොයි විදිහට අපි හැමදාම මේ මාස්ක් දාගෙන ඉන්න වෙනවද? මොකද්ද ඔබ හිතන්නේ? අපි ලෝකේ පුරා හැමතැනම දකින්න අපි කියනවා මිනිසයා කියන්නේ සෝෂල් ඇනිමල් කෙනෙක්. එතකොට අපි කොච්චර ඔය ලොක්ඩවුන් දැම්මත් එක නිර්ණායක දැම්මත් අපි යාළුවෙක් එකතු වුණාන් පස්සේ මාස්ක් එක ගලවනවා. ඒක කොවිඩ් තාම තදබල තිබ්බ කාලෙත් එහෙමයි අඩු වෙනකොටත් එහෙමයි. ඉතින් ඒක නිසා කොවිඩ් කලින් තිබ්බයි නැතයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. එකම දේ තමයි අපි බාහිරට යනකොට අර විශේෂිතව මාස්ක් එක දාලා මේක දාලා යනවා වුණාට අපි නැවතත් බාහිරයෙන් 10 දෙනෙක් ඇවිල්ලා මිතුරන් බාටපත් වුණාන් පස්සේ එතෙන්දී සාමාන්‍ය හැසිරීමක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මෙන්නත් කරන්නේ තුලින් ඒකට ටිකක් යම්කිසි පහසුවක් මඟ පෙන්වීමක් ලබා දෙයි. මොකද ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙන නිසා ඔබ මියාමින් නවතින. ඉතින් අනාගතයේ මම හිතනවා විශේෂයෙන්ම මේ එන්නත් කරන්නේ ලෝ පුරාම සාර්ථකව සිදු වුණොත් මොකද යම්කිසි ප්‍රදේශයක යම්කිසි රටකට විතරක් වෙලා හරියන්නේ නැහැ. මේක දැන් ගෝලීය වසංගතයක්. ලෝ පුරාම සාර්ථකව සිදු වුණොත් අන්න එතකොට නව ප්‍රභේද ඇතිවීම වළකිනවා. අන්න එතකොට අපිට තවදුරටත් මේක දරුණු ප්‍රභේද ගොඩනැගී කියන බියෙන් සිටීම අවශ්‍ය වෙන්නේ නැති වෙන්න හැකියාවක් තියෙනවා න්‍යායාත්මකව. ඉතින් අපි ඒ தත්ත්වය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම මම ඉස්සලත් කියන්නේ ඒකයි ලෝකයේම එන්නත් කරන්නේ සිදු කිරීම අවසන් කරන්න ඕනේ. අපිට අවශ්‍ය කරන හොඳ අවශ්‍ය කරන සහනය ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට තව වසරක් දෙකක්වත් යයි ලෝකයේම එන්නත් කරන්නේ සිදු වෙන්න. මොකද අපි දන්නවා අපේ රට දියුණු වෙමින් පවතින රටක් විදියට 50%කට වැඩි ප්‍රමාණයක් මාත්‍රා දෙකම ලබා දුන්නට මේ රීජන් එකේ අපේ මැප් එකේ බලුවොත් එහෙම අපි කොළ පාට රටක් විදියට ප්‍රමුඛත්වයේ ගත්තට බොහොමයක් රටවල් ඉතාම අඩු එන්නත් කරන මට්ටමක් තියෙන. ඉතින් එවෙන් රටවල් වලින් විවිධ නරක ප්‍රභේද මතුවීමේ හැකියාව තියෙනවා. ඉතින් නිසා දැන්ට හරියටම මෙන්න මෙදා වෙනකොට අපිට සාමාන්‍ය වෙන්න පුළුවන් කියලා නිර්ණය කරන්න බෑ. මොකද ඩෙල්ටා වගේම තව නව ප්‍රභේදයක් ගැටලුකාරී ප්‍රභේදයක් ආවොත් ඒක අපි දන්නේ කොයි වගේ බලපායිද කියලා ලබා ගන්නෙත් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් එහෙම වුණොත්. ඒතර ඉතින් නිසා ලංකාව තුල නම් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ විට තව මාසයක් දෙකක් යන විට සැලකිය යුතු ලෝකෙකින් අඩු වෙලා අපිට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වේවි කියලා. හැබැයි ඉතින් ඒක බොහොම කෙටි කාලෙ වෙන්නත් පුළුවන්. නව ප්‍රභේදයක් આવොත් මේ තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. අපි බලාපොරොත්තු එහෙම තත්ත්වය සාමාන්‍ය අතනම හැරෙයි කියලා තමයි. ඉතින් කෙසේදත් අපි ඔබතුමා ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ පුරා අඩපයක් අපිත් සමග මේ රැන්ඩි සිටලා අපගේ මේ ප්‍රශ්නවලට උත්තර දීලා අපිට මේ ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගැනීම ගැන විශේෂයෙන්ම ඇත්තම අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබගේ මේ කාර්යයට ඔබ කරනා මේ වැඩ කටයුතු වලට විශේෂයෙන්ම මේ වාසනාවක් ලංකාවේ ඔබ වැනි සිටීම ලංකා ජනතාවට ඒක අපිටත් ආඩම්බරයක් ඔබ වැනි අය මේ මෙවැනි විශේෂ කටයුතු වල යෙදී සිටීම ගැන ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ අපි නැවත දවසක අවස්ථාවකදී අපි කැමැති ඔබත් සමග සාකච්ඡා එන්න මේ එහෙමනම් අපි ඔය සමග ගන්න ස්තුති මාමා මේ විශේෂයෙන්ම මේ සංවාද සඳහා ආරාධනා කිරීම ගැන ඉතාමත් සතුටුයි මම හිතන්නේ ඇමරිකාවේ සිටින ජනතාව ගොඩක් වෙලාවට අපිව අඳුනා ගනී කියලා බලාපොරොත්තු වෙනවා මේ පුදුම තුලින් බොහොමත්ම ආරාධනා කිරීම ගැන